ඔයාලා හැමෝම කැමති නේද අපි මොනවා හරි මූණට භාවිතා කළා ඒකෙන් හොඳම ප්‍රතිඵල පළවෙනි දවසේම ලැබෙනවා නම්. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා මට හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් උණු කෝපි පේස්ට් පැක් එක හරියටම හදා ගන්න විදිය. ඉතින් මේ පේස්ට් පැක් එක භාවිතා කරපු පළවෙනි අවස්ථාවේදීම ඔයාලට හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මූණේ ඇති වෙලා තියෙන කුරුල්ල ලැප කැලල් ඕපන් පෝසස් ඒ වගේ ගොඩාක් දේවල් සුව කරගන්න මේ පැක් එක ගොඩාක් ಉಪකාරී වෙනවා. මේ වෙනකොටත් ඔයා මූණට කෝපි භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ මේ විදියට කරන්න ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ ක්‍රමේ. එහෙනම් ඉතින් ඔයත් අදම මේ ක්‍රමය කරන්න පටන් ගන්න. අපි බලමු මේ සත්කාරය කොහොමද කරගන්නේ කියලා. වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාන්ති තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. අපි මුලින්ම බලමු මේ පැක් එක හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. කෝපි කුඩු අවශ්‍ය වෙනවා. ඉතින් ගෙදරදීම හදාගන්න කෝපි කුඩු නම් ගොඩක් හොඳයි. ඒ වගේම කහ. ගෙදර තියෙන කහ තමයි අරගෙන තියෙන්නේ. මුදවපු කිරි නැත්නම් යෝගට් අරගන්න. කෝපි කියන්නේ අපේ මුහුණේ මැරුණු සම ඉවත් කරන, රුධිර උත්තේජනය වේගවත් කරන, කුරුලේ ලැබ කැලල් ඉවත් කරන, සම සුමුදු කරන හා දීප්තිමත් කරන දෙයක්. කෝපි අපි අද ඊයක ඉඳලා නෙමෙයි මේ රූපලාවන්‍ය සත්කාරවලට භාවිතා කරන්නේ. ගොඩාක් ඈත අතීතයේ ඉඳලම තමයි මේ කෝපි රූපලාවන්‍ය සත්කාරවලට අරගන්නේ. ඒ විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක්ට හරිම ලේසියෙන් අරගන්න පුළුවන්. මොකද ඕනෙම ගෙදරක කෝපි ටිකක් අරගන්න තියෙනවා. ඒ නිසා හරිම ලේසියෙන් මේ පැක් එක හදාගන්නත් පුළුවන් ඔයාලට. ඊළඟට මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. මම කලිනුත් කිව්වා මේ ගෙදර තියෙන කහ එකතු කරගන්නේ කියලා. මේ කහවල විටමින් C අඩංගු නිසාම අපේ මුහුණේ තියෙන ඕපන් පෝසස් ටික නිකම්ම වහගන්න පුළුවන් මේ සත්කාරයෙන්. ඒ විතරක් නෙමෙයි මේ කහ මේකට භාවිතා කරන නිසා අපිට නිකම්ම গোল্ডන් ලුක් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දකින්න ඇති මම මේකට කහ කුඩු තේ හැඳක ප්‍රමාණයක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේකට යෝගට් එකතු කරගන්නවා. යෝගට් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගත්තාම ප්‍රමාණවත් මේකට. මොකද අපි පැක් එකක් හදාගන්න නිසා ගොඩාක් යෝගට් එකතු කරගන්න එපා. එතකොට අපිට මේක මුහුණේ පැක් එකක් විදියට ආලේප කරගන්න අමාරුයි. ඉතින් මේ යෝගට් කියන්නේ සම පැහැපත් කරන, කුරුලෑ ලැප කැලල් ඉවත් කරන, සම වයසට යාම වළක්වන, අපේ මුහුණේ සම එල්ලා වැටීම පාලනය කරගන්න පුළුවන් දෙයක්. දැන් අපි මේ පැක් එක හදාගෙන ඉවරයි. ඔයාට පුළුවන් මේ හදාගත්තු පැක් එක දැන් ආලේප කරන්න. මේ පැක් එකේ තියෙන තවත් එක විශේෂත්වයක් තමයි මේක ඕනෑම වර්ගයේ සමකට භාවිතා කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ පැක් එක අපි කොහොමද මූණට ඇප්ලයි කරගන්නේ කියලා. මුලින්ම ඔයා ඔයාගේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ පැක් එක අරගෙන බ්‍රෂ් එකක් ආධාරයෙන් හෝ අතින් හොඳ ඝනකන් තට්ටුවක් ආලේප වෙන විදිහට ආලේප කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයා මේක ආලේප කරලා පැය භාගයක් නම් ඉන්නම ඕනේ. ඔයාට පුළුවන් ඒ පැය භාගය ඇතුළත ගෙදර තියෙන වැඩක් කරගන්න. ඔන්න පැක් එක ආලේප කරලා පැය භාගයකට පස්සේ ඔයාට කරන්න වැඩ ටිකක් තියෙනවා. මේක ඔයාගේ මුහුණේ හොඳින් වේලිලා තියෙන පැය භාගයක් ගියාට පස්සේ ඊට පස්සේ මුලින්ම ඔයා ඔයාගේ අත් දෙක හොඳින් පිරිසිදු කරලා වතුර භාජනයකින් අත සෝදගෙන ඒ තෙමාගත්තු අත් දෙකෙන් වතුර පිටින්ම මූණ හොඳින් රවුමට ස්ක්‍රබ් කරන විදිහට ඔයාගේ ඇඟිලි තුඩවලින් ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ ටිකෙන් ටික මේ පැක් එක ඔයාගේ මූණෙන් ඉවත් වෙලා යන්න පටන් ගන්නවා. මේ විදිහට විනාඩි 10ක් විතර ඔයාගේ ඇඟිලි තුඩවලින් කරලා සාමාන්‍ය වතුරෙන් මෙවා මේක සෝදලා හරින්න. පැක් එක මූණෙන් ඉවත් කරගන්නකොට නිකම්ම සෝදලා හරින්න සබම් පේස්ට් වස් වර්ග භාවිතා කරන්න එපා. මේ විදිහට හදාගත්තු පේස්ට් පැක් එක ඔයාට දවස් 3ක් කාලයක් භාවිතා කරොත් හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම කිසිම කෙනෙක්ට කිසිම බයක් නැතුව ආලේප කරන්න පුළුවන්. මොකද ස්වාභාවික දේවල් එතුලත් කරලා තියෙන නිසා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝකින් තවත් දවසක හම්බෙමු.